प्रतिक्षेप कराय नीति प्रवेश विभागे दी असाधारण सिद्ध वन है अधिकरण नेमति हकीम पार्लिमेंट वट किया नरचोलेन पाडु सिद्वेत नाम निलधारिनगेन अयकर गत युतुई अमात्यांश लेखम सभापतिट दन्वाई किमुल हूनन अलविकिरीमट तत्कल पुद्गलयन देदिनिकु अतडंगुवट जगत मानव हिमिकम कमिसारिस नवनीतन पिल्ले महात्म्य श्रीलंका संबंधे निधिपात वार्ता रजय मुलुमणिन प्रतिक्षेप करन भव विदेश काटेत्व अमात्य महाचार जील पेरिस महता पवसनवा विदेश अमात्यवरया मे भव संधान कले जिनीवा गे पवत्वेन एक सज्जातिन गे मानव हिमिकम कौंसिले विसि पास्वन ससिवारय अद अमतमिन Government of Sri Lanka categorically rejects the High Commissioner's report. ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීතන් පිල්ලේ ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රීලංකාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටියට අනුව ඉදිරිපත් කරලා නැහැ කියලායි අපි හිතන්නේ. මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම වාර්තාව ජගත් මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඇයට තියෙන බලතල ඉක්මවා ගිය. මේ වාර්තාව පක්ෂග්‍රාහී දේශපාලන මුහුණුවරක්ගෙන තියෙනවා කියලා අපේ මතය. මෙහි යන තොරතුරු විශ්වාසනීය මූලාශ්‍ර වලින් ලබාගත් තහවුරු කරගත් කරුණු නෙවෙයි. ඒ නිසායි ශ්‍රී ලංකාව මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නේ. මේ අන්තර්ගතයේ වැරදි. ආණ්ඩුව ගත වූ වසර 5ක කාලය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කළ සියලු දේ නොසලකා හරිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. Since the end of the 30-year war against terrorism to be addressed. මිනිත්තු 15කට ආසන්න කාලයක් ජිනීවා මානව හිමිකම් සැසිය ඇමතු විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කටයුතු පිළිබඳවද විවේචනය කළා. ශ්‍රී ලංකාව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයට සහයෝගය ලබා දෙන සූදානම්. ඉතාමත් වැදගත්ම දේ තමයි මානව හිමිකම් කොමිසම කිසිදු රටකට පක්ෂපාතීත්වයෙන් තොරව ස්වාධීනව කටයුතු කළ යුතුයි. නමුත් අපට තිබෙන ප්‍රශ්නය නම් මෙම ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් නොදැක්වීම. ජගත් මානව හිමිකම් කොමිසම ඇතැම් රටවල් ඉලක්ක කරගෙන කටයුතු කරනවා. ලොව ඇතැම් රටවල මීට වඩා ගැටලු තිබෙනවා. නමුත් ඒව ගැන අවධානය යොමු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා. මං හිතන්නේ මේකේ තියෙන දේශපාලන උමනාවක්. As it exploits human rights for political purposes. මේ අතර ශ්‍රී ලංකාව විසින්ම සකස් කරගන්නා විසඳුමක් සඳහා සහාය ලබා දෙන බව දකුණු අප්‍රිකාව පවසනවා. එරට ජාත්‍යන්තර සම්බන්දතා පිළිබඳ අමාත්‍ය එම්ලි කෝනා ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ දේශනාවේ ලිඛිත වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවද ඒ සඳහා සහාය ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් ඇය මානව හිමිකම් සමුළුව ඇමතීමේදී එම කොටස ප්‍රකාශ කර නොතිබීම විශේෂත්වයක්. නොරචෝල ගල්ලඟුරු බලාගාරයේ ඉදිකිරීමේදී ගිවිසුම්ගත ආකාරයට එය සිදුව නොමැතිනම් ඊට මුළු සියලු පාර්ශවවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය යොමු කිරීමට පදනම් වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මීට පෙර මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක්. අදාළ වාර්තාව තමන්ට සති දෙකක් තුල ලබා දෙන ලෙසට දැනුම් දී ඇතැයි විදුලි බල අමාත්‍යාංශ ලේකම්වරයා අප කළ විමසීමකදී පැවසුවා. නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ පළමු අධියර ක්‍රියාත්මක කිරීමේදී ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය නො වූ බලාගාරයක් ඉදිකර ඇද්දයන පිළිබඳව සොයා බැලීමට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් යොමු කරමින් දැනුම් දෙන්නේ පසුගිය පෙබරවාරි මාස 22 වෙනිදායි. එහිදී දීර්ඝ වශයෙන් චීන රජය සමග මෙම සාකච්ඡා සිදු කළ ආකාරය පැහැදිලි කරන අමාත්‍යාංශ ලේකම්වරයා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ බලාගාරයේ අසාමාන්‍ය බිඳවැටීම් සිදු වී තිබේ යයි විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන්නේ නම් ඉන් මණ්ඩලයට සහ රජයට සිදු වූ පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කරගත යුතු බවයි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයකින් දක්වන කරුණු වලට අනුව නොසලකිල්ලක් හෝ අතපසුවීමක් නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් කළ ගිවිසුම්ගත බලාගාරය වෙනුවට වෙනත් බලාගාරයක් ලැබී ඇතනම් ඊට මුල් වූ සියලු පාර්ශ්ව වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන ලෙසත් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ලිපියෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් අද උදෑසන පත්තරේ විස්තරයේ වැඩසටහනේදී විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්. ඊයේ වෙනකල් නම් එහෙම ලිපියක් එහෙම නියෝගයක් ලේකම්තුමාගෙන් මට ලැබිලා නැහැ. මේක වැරදි අර්ථ දැක්වීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එහෙම නියෝගයක් ලිපියක් මට ඊයේ වෙනකල් ලැබී තිබුණේ නැහැ. පසුව අද පස්වරුවේ අදාළ ලිපිය පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් අප විමසීමක් කළේ අදාළ ලිපියේ කොටසක්ද උපුටා දක්වමින්. නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයේ ඉදිකිරීම සඳහා චීන රජයෙන් ලබාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 450ක්. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මෙම බලාගාරයේ ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වූ බලාගාරයේ නොලැබුණු බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ චෝදනාවක් ඉදිරිපත් කළ බවයි. එම කරුණු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් දැනුම් දුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා අප කළ විමසීමේදී සඳහන් කළා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ගිහිල සංගමයක් වශයෙන් ගිහිල ප්‍රකාශයක් කරා මාධ්‍ය හරහා මේ බලාගාරයේ අපි ටෙන්ඩර් කරලා නෙවිය ගත්තේ ටෙන්ඩර් කරලා ගත්තේ නැති හින්දා අපිට ඕන බලාගාරයක් ගන්න බැරි වුණාය. අපිට දැන් ලැබිලා තියෙන්නේ අපිට ඕන බලාගාරය නෙවිය කියලා. සැලසුම් කරලා ගිවිසුමට අනුකූල වූ බලාගාරයක් නෙවිය දැන් ලැබිලා තියෙන්නේ කියන එක සෑහෙමට පත් වෙනවා නම් මේකට මුල් වෙච්ච හැම එක්කෙනාටම විරුද්ධව විනයානුකූල ක්‍රියා කරන්නයි රජයට වෙච්ච පාඩු අය කරගන්නේ කියලා උපදෙස් දුන්නා. නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වී නොමැති බව අධිකරණ අමාත්‍ය රවුෆකී මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නීති විද්‍යාල ප්‍රවේශ ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පසුගියවර ඇතුළත් කරගත් අතිරේක සිසුන් සංඛ්‍යාව හේතුවෙන් නීති අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවෙමින් පවතින බවයි. ඒ පිළිබඳ සලකා බලා මෙවර නීති විද්‍යාල කඩේම් ලකුණු සංඛ්‍යාව 90 සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ හරහා පමණක් ඍජුවම නීති විද්‍යාලයේ සිසුන් 551 දෙනෙක් ඇතුළත් කරගෙන ඇත. පවතින තත්ත්වය අපට ලබා දිය හැකි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අනතුරට ලැක්වීමට සහ සිසුන්ගේ නිපුණතාවය එක්තරා දුරකට දුර්වල වීමට හේතුපාදක වී ඇති බවට සඳහන් කළ යුතු කරුණක් වී ඇත. නීති විද්‍යාලය සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැත. සිදුවී ඇත්තේ අඩුම ලකුණු ප්‍රමාණය කට් ඔෆ් පොයින්ට් තීරණය කිරීම පමණකි. සලකා බැලිය යුතු කඩේම් ලකුණ 66 විය යුතු බවට නීති අධ්‍යාපන සභාවේ සමාජිකයන් විසින් ඒකමතිකව තීරණය කරන ලද අතර අප විසින් එම කඩේම් ලකුණේදී සිසුන් 177 දෙනෙකු අතුලත් කෙරෙනු ඇත. එයට පදනම් වනුයේ නීති සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉඩ ප්‍රමාණය වැනි කරුණුය. සාධාරණ සිදුවී නොමැත. මෙතන කියනවා මේ සමාගමට දුන්නේ හෙක්ටයාර් 20යි කියලා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන හෙක්ටයාර් 108ක් දුන්නා. 88ක් 99 වර්ෂයකටයි 20ක් සින්නක් කර. ඒ චීන කම්පැනි CCCC ඒකෙත් කියන 108යි කියලා. මේ වගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විපක්ෂයට අවශ්‍ය නම් සම්පූර්ණ දිනයක විවාදයක් අපි දෙන්නා. ඉතින් එතනදී පිළිතුරු දෙන්නම්කෝ ඒ පිළිබඳව. නමුත් හැම ප්‍රශ්නෙටම වරප්‍රසාද ප්‍රශ්න කියද්දි මේ වරප්‍රසාද කාර්ක සභාවට මේ වගේන තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. මෙතන ප්‍රශ්න තියෙන්නේ ගරු ඇමතුවරේ සහ අගමැතිතුමා දීපු පිළිතුර ඔබතුමා කියනවා ඒක අසත්‍යයි සහ සභාව නොමග යවන සුළුයි කියලා. මේ විවාදයක් කිලුවා නම් හොඳ වගේ. ඇත්ත නැත්ත අරගන්න නම් ආණ්ඩුවත් කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. මේ ඔක්කොම ප්‍රසිද්ධියේ ලොරි වැඩක් නැහැ. නෑ නෑ ලොරියක් වැඩක් නැහැ මම කියන්නේද? 96 වාර්තාවේ වෙළුම් 12යි පිටු 2000යි ලොරියක් වැඩක් නැහැ. 2004 වාර්තාවේ වෙළුම් 3යි පිටු 212යි. මම විශාල ව්‍යාපෘති කරනකොට මම හිතන්නේ පාර්ලිමේන්තුව සහ ජනතාව මේ පිළිබඳව සියලු තොරතුරු දැනගත යුතුයි. දැන් අපි කියමු දැන් විශේෂ නම්බරයක් ගන්න ඕන. දැන් කරු කතානායකතුමනේ උදාහරණයක් වශයෙන් ඔබතුමාට දැන් ගන්න ඕනේ නම් 350 SL බෙන්ස් කාර් එකක් අර හුඩ් එක ගලවගෙන යන්නේ. ඔබතුමා එළවගෙන යනකොට ඔබතුමා ආසනයේකට විශේෂ ඉස්සරහෙන් ඔබතුමා ලස්සන නම්බරයක් ගහගෙන යන්නේ. ඒතකොට අපි දානවා
තමල් නෝට් නෝට් 7 ජේම්ස් බොන්ඩ් වගේ අර ජේම්ස් බොන්ඩ්ගේ තියෙන ඒ වගේ තමල් නෝට් නෝට් 7 බස්නාහිර දකුණ බලය කාටද විශේෂාංගය දැන් අනු තුනේ ඉඳලා මේ පළාත් සභාව පාලනය කළේ සන්දානේ කියන එක මතක තියාගන්න හෙට අනිද්දා පළාත් සභාවෙන් තමුන්නාන්සේලාට සාහන දෙන්න ගෙදෙට්ට කොලේ බෙදන්න ආවා මහන්න අවුරුදු 21ක් තමුන්නාන්සේලා පොල් ගෑවද කියලා සමහර පක්ෂ බොරදියේ මාළු බානවා ඔය සරත් පන්සලේ ගල් මහත් වෙලා අධිකරගෙන තියෙන දේශපාලන පක්ෂය වගේ පක්ෂ මේ මොහොත වෙද්දී ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරින්නෙක් එක්කහු වෙලා මේ රජය වට්ටන්න බිඳ දමන්න මේ ගොඩනගලා දීලා තියෙන සාමය නැතිකරන්න අද විශාල වැඩපෙළක් මන්ත්‍රණකාරී වැඩපෙළ අධ්‍යයත් කරලා තියෙනවා මේ විකාරවල වලට ගිහිල්ලා මේ ආණ්ඩුවර ගැන කියලම් කියලා මේ ආණ්ඩුවේ වැරදි කියලා මේ ආණ්ඩුවර විරුද්ධව ජිනීවා වල මානව හිමිකම් ගැන යෝජනා ගේන්නේ මේක පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා තමයි පහුගිය කාලේ මේ ආණ්ඩුවේ උදවිය කිව්වේ JP එක UMP එක LDP එකේ ඉතුරු වෙලා ඉන්නේ උන් ටිකයි තැන් තැන් වල උද්ඝෝෂණ කරයි තැන් තැන් වල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වල ක්‍රියාත්මක කරයි ඒ වෙන කිසි දෙයක් ඉන්න නෙවෙයි ජාත්‍යන්තරේ මානව හිමිකම් සංවිධාන වලට රට ඇතුළට එන්නට ක්‍රමවේදය හදන්නට රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව එළියට බහිනවා කියලා පණිවිඩය දෙන්නට උත්සාහ ගනි. එයින්ද උත්සාහය අසාර්ථක කරන්නට ජාත්‍යන්තරයට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි 29 වෙනිදාට බුලත්කොළේ ඉදිරියේ කතිරේ ගහන එක. බලන්න අද කාන්තාවන් ගැන කතා කරන කවුද ඉන්නේ? මම බය නැතුව කියනවා අපේ පාර්ලිමේන්තුවේ කවුරුත් නැහැ. පළාත් සභාවේ ඇත්තෙම නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කාන්තාව අරන් කියාගෙන ඉන්න කට්ටිය. මහාමති වෙන්න කියලා කිව්වේ මට ඕනකමට නෙවෙයි. මුලින්ම ජනතාව තමයි කිව්වේ. දැන් මේ දකුණු පළාතේ අවුල බලන්නකෝ. ෂාන් මහත්තයා හිටපු මහාමති. අපේ මහාමති කියලා පොර ඉන්නවා. ඒ කියන ආස්සේ අපේ ගීතක්ක ඉන්නෝනේ එහා පැත්තේ. ගීතක්ක කියන ඊම කොහමද මටයි ඕනේ කියලා. එයාට ඕනලා ඒක. රණ්ඩු වෙන්න එපා. බොලා ඔක්කොම මාර්තු 29 අපරාධයි. මමයි මහාමති. හෙට අනිද්දාට මේ පාර දිගේ යනවා. මාළුකාරයා. මාළුකාරයා යනකොටත් උන්ද වෙනදට නම් කියන්නේ මාළෝ කියලා. හෙට ඉඳලා උන්ද මෙහෙ එන්නේ මාළෝ කියාගෙන නෙමෙයි. රොජරෝ කියාගෙන කෑක ගහනවා මේ පාර දිගේ. මං හිතන්නේ රොජරෝ රොජරෝ කියාගෙන යනවා නම් එහෙම මාළු විකුණන අය ඒ ගෙවල් පහල පහලින මහත්තුරු කියනවා ඇති. රොජරා එනවෝ මාළා ගෙට ගනියෝ කියලා. මේ මාළාව බේර ගන්න බෑ රොජරාව. CIA හෙලිකරගත් රැකියා ජාවාරම ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් රැකියා බැංකු නැතහො ජොබ් බෑග් මගින් රැකියා පිළිබඳ පුවත්පත් හරහා බොහෝ දැන්වීම් පළ කරනවා එහෙත් අප කළ සොයා බැලීමේදී හිලු වූයේ මුදල් උපයා ගැනීම පමණක් අරමුණු කරගෙන බොහෝ රැකියා බැංකු ජනතා මුදල් ගසා කන බවයි මේ හිරු සියයේ එවැනි රැකියා බැංකුවක් පිළිබඳව කළ සොයා බැලීමක් රැකියා බැංකුවක් පිළිබඳ පුවත්පතක පළ වූ දැන්වීමකට අනුව එම ආයතනයට අප දුරකථන ඇමතුමක් ලබා ගත්තා පුළුවන් සර් මට කවදාද එන්න පුළුවන් කර්ණාගයකට තමයි එන්න ඕනේ මට හෙට එන්න පුළුවන් කර්ණාගය වැඩි වත්තර ඇදී මට මේ නම්බර එකට කෝල් ඇද්දලා මම ඔෆිසරෙන් පාර කියන්න මොනවාස ගේන්න ඕනේ මාගේ ලයිසන්ස් එක කොපි එක ඇරින්න ඒ ඔෆිසර් කෙනෙක් ග්‍රාම සේවකයෙක් තියෙනවද ග්‍රාම සේවක සහතිකයන් නම් අරගෙන නැහැ හරි සර් ඒ අනුව හිරු CIA කණ්ඩායමේ සමාජිකයෙකු සත්සරණී දේශීය රැකියා ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වුණා. මේදී සම්මුඛ පරීක්ෂණ කිසිවක් නොකරන අතර ආයතන ප්‍රධානියා පවසන්නේ රුපියල් 500ක් ගෙවිය යුතු බවයි. ඔව් සර්. ඔව්. 500ක් ගෙවන්න ඕනේ නේද? එම ස්ථානයේ තිබූ එක් ලේඛනයක පමණක් දැක්වුණේ පුද්ගලයින් 183 දෙනෙකු රැකියා සඳහා මුදල් ලබා දී ඇති බවයි. සියසොතුන්නේ සැලෙබෙන්ද? ඔව්. හැමෝටම දෙන රස්සා තියෙනවද ඉතින් ඔච්චර? ඔයා කොච්චර වැඩට ඇවිල්ලා? මේ මං අද ඉස්සර උනා. ආ දුනාද? මුදල් ලබා ගැනීම සඳහා ආයතනයෙන් ලබා දෙන්නේ කිසිදු වටිනාකමක් නොමැති කොළ කැබැල්ලක්. එහි ආයතනයේ ලියාපදිංචි අංකයක් හෝ සටහන් කර තිබුණේ නැහැ. අප ආයතන ප්‍රධානියාගෙන් ඒ ගැන ප්‍රශ්න කර සිටියා. ඇයි මේක ලියාපදිංචි අංකයක් නැත්තේ? හරි පොඩ්ඩක් කියන්නකෝ මට.
ඕගොල්ලෝ ආයතනේ ආවලිය බලචිකරන තව මාස ගමන් නැහැ අරගෙන අරගෙන මාස ගමන් නැහැ හරි ඔව් මම ඊට පටන් ගත්තේ ඊයේ ඔහු ඊයේ මෙම ආයතනය පටන් ගත් බව පැවසුවත් පසුගිය වසරේ සිට මුදල් ලබාගත් රෙසිට්පත් අපට හමු වුණා මෙම වංචාවට හසු වී මුදල් අහිමි කරගත් බොහෝ පිරිසක් අපට මේ පිළිබඳ තොරතුරු ලබා දුන්නා මේ ඔබතුමාලගේ ආයතනයේ සල්ලි බඳලා ජොබ් එක නැති වෙච්ච කෙනෙක් ඉන්නවා එයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්නකෝ මම පන්නිපිටියේ ජයන්ත මම ඔයාලට සල්ලි බඳලා තියෙනවා 2012 15 ඉඳා මොකද දැන් මට ගන්න මම රුපියල් 2000ක් ඔකට දීලා තියෙනවා ऑफिस से क्या लम्हे किन्नो इधर कालिंग इट प्लामे में देंगे इन्हें अरे कालिंग इट विष्णु कालिंग इट मामले से इन्हें इधर उधर आते इधर तो लोग कौन करेगे ना इधर तो आते इधर ऐसे के तो इन्हें इधर वार से मैं कुछ वाले करने को लग गया ना जिन्हें इधर वाले करने को लग गया वो दिन मामा माटो होना वाहन है केरवाने पुलवां तो यहाँ देखने का मर जॉब दे अन्ने දිනෙන් දින ඉහළ යන රැකියා ඉල්ලුම දඩමීමා කරගත් මෙවැනි ජාවාරම් කරුවන් අතගසන්නේ ඔබේ මුදල් පසුම්බියටයි රැකියා සිහිනයේ අතරමං වී ඔබේ මුදල් අහිමි කර ගැනීමට පෙර මදක් කල්පනාකාරී වන්නටයි CIA මේ හෙලිදරව්ව ඔබට බල කරන්නේ ජිනීවා ගැනයි විදුලි පුටුව ගැනයි කියලා ආණ්ඩුව පළාත් සභා ඡන්දේ දිනා ගන්න හදනවා කියලා විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එම චෝදනාවලට පිළිතුරු දෙන අයුරු බලමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මාර්තු මාසේ ආණ්ඩුවට විරුද්ධව යෝජනාවක් ගෙනව ජිනීවාවල. ඇයි මේ ගේන්නේ? ඔබතුමාලාගෙන් ආණ්ඩුවට විරුද්ධව යෝජනාවක් ගන්න බෑ. ඔබතුමාලා ඡන්දයෙන් මේ ආණ්ඩුව හැමදාම දිනවනවා. හරියටම රටට එරෙහිව ඇමරිකාව යෝජනාවක් කරනවනම් ලක්ෂ්මන් න්‍යාප මේ වෙලාවේ ඉන්න ඕනේ ඇමරිකාවේ. මිනිහා එහෙ? මිනිහා මෙහෙ? මිනිහා හක්මන්න බොක්කුවස්සේ. පුතාගේ පෝස්ටර් ගහන. බස්නාහිර මිනිස්සුයි දකුණ මිනිස්සුයි ජාත්‍යන්තරයට පණිවිඩයක් දෙනවා. ඇඟිලි ගහන්න එපා අපේ රටට. අපි ඉන්නේ ජනපතිතුමා එක්ක කියන පණිවිඩය දෙනවා මිච්චවරුනි. මරු කතාව වේ. රෝහිත අපේ ගුණවර්ධන යනවා සහෝදරණ ඡන්දේ වාගේ ඇමති මණ්ඩලයේ ඔක්කොම කරක් ගහන්නේ මෙහේ කියන්නේ මොකද්ද ආන්ජිනීවා ඡන්දේ දීපන් අපට පලාස බවට යන්න හොරගම් කරන්න මේක වැරදි එවැනි අසාධාරණයන්ට හිස නමන්නට අපට පුළුවන් කමක් නැහැ මේ රටේ ජනතාව රජයේ සමග ශක්තිමත්ව ඉන්න බව අපි පෙන්වලා දෙන්න ඕනේ හැබැයි මිත්‍රවරුනි අද ඒ අය කියන්න අවශ්‍ය නැහැ තමුන්නාසෙන් ලකුතර තියෙනවා එනිසා දැන් ආණ්ඩුව දන්නවා මේකේ අමාරුව ආණ්ඩුව බැලුවා නොඑක් සෙප්පඩ විචාවලින් මේක දිනා ගන්න පුළුවන්ද කියලා UNT එක කීසරයක් පෙරදුනාද දැන් යනවා ජිනීවා මොනවද මහින්ද රාජපක්ෂ මැතිතුමා විදුලි පුටුවේ තියලා මරණ මංජකේට ගෙනියන්න මොකද්ද කරපු අපරාධය ත්‍රස්තවාදයේ මුලින් උදුරලා දාපු එක එහෙම කරන්න බෑ පට්ටපල් අමූලික බොරු කතාවක් විදුලි පුටුවකට යන්න කිසිම අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහත්තයර නැහැ යුද්ධය ඉවර කරා කියලා ඡන්ද ගත්තා දැන් ජාත්‍යන්තරයේ අරුබුදයක් තියෙනවා නිසා අන්න ඒකට අහු වෙන්නට එපා විපක්ෂයට ඔය ඕන දෙයක් කියන්න පුළුවන් ජිනීවා කියේ මොකද අද කියන්න දෙයක් නැහැ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවිධ දේවල් කිය කිය ඉන්නවා එයාලට රටක් වැඩකුත් නැහැ පක්ෂයක් වැඩකුත් නැහැ තවත් පුවත් සමගින් දැන් රටවට ආහිරු රටවට ආහිරු පොලිස් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුදරියන් වෙනුවෙන් පාසල් පොතා උපකරණ බෙදා දීමේ තවත් වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී කොළොන්නාව රාජසිංහගම දරුදරියන් 1500කට අවශ්‍ය පාසල් පොතා උපකරණ බෙදා දුන්නා. මේ රටේ අනාගතේ බාර ගැනීමට සිටින නව පරපුර සඳහා දුමින්දා සිල්වා මැතිතුමා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ ගෙනියන වැඩසටහන අපි ඉතාමත්ම අගය කරනවා. පළවෙනි ශ්‍රේණියේ සිට දරුවෙක් අන්තර්ජාතික වශයෙන් නැත්නම් ජාත්‍යන්තර තරගකාරීත්වයකට මුහුණ දෙනවා. මෙවැනි පරිත්‍යාග තුල මේ දරුවන් දිලිගැන්වීම සහ අවශ්‍ය පහසුකම් ලබා දීම ඉතාමත්ම වැදගත් කාර්යයක් බව ඔබ අප සියලු දෙනාම දන්නවා. අද අපේ රජයේ කාර්ය මාතර බ්‍රවුන් හිල්ස් මන්සන්දියේ පසුගිය 20වනදා සිදු අනතුර සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර පසන් ගුණවර්ධන පෙර අපමත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාල සීමාව කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් සම සෞඛ්‍ය වෛද්‍ය පීඨ සිසුන් අද මහනුවර නගරය දක්වා පාගමනකින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා.
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සඳහා කිමුල් පූනන් දෙදෙනෙකු රැගෙන යමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු බිබිල පොලිසිය මගින් අද උදෑසන අතනකට ගත් අතර සැකකරුවන් බිබිල මහේස්වාත්‍රය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමටත් කිමුල් පූනන් අම්පාර පශු වෛද්‍ය කාර්යාලයට බහර දෙන ලෙසත් මහේස්වාත්‍රය නියෝග කර තිබෙනවා. යුක්‍රේනයේ සිටින තම වැසියන් ආරක්ෂා කිරීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව රුසියාව කියයි. හිරුපුරුගේ සමගින් දැන් විදෙස් පුවත්. යුක්‍රේනයේ වෙසෙන රුසියානුවන් බේරා ගැනීමට තම රටට අයිතියක් ඇති බවත් අවශ්‍යතාව මත ඒ සඳහා යුද බලය යෙදවීමට පසුපට නොවන බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ යුද බලය යෙදීම යුක්‍රේන අර්බුදයට අවසන් පිළියම ලෙස භාවිත කරන බවයි. මේ අතර රුසියාව හිතාමතා යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමට සැරසෙන බවට ඇමරිකාව චෝදනා කරනවා. ඒකනතරතුරු සමගින් දැන් ලෝ වටා හිරු. යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් සිය දුරින් පහකල පසු ව්ලැඩිමිර් පුටින් මෙම දේශපාලනික අර්බුදය පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ප්‍රථම අවස්ථාවේයි. මොස්කව් අගනුවර ජනාධිපති නිලමේ විසේදී මාධ්‍යවේදීන් ඇමතු රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ප්‍රකාශ කළේ මෙම අර්බුදයේදී රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා එක් අන්තයක සිටින දැකීම තම අපේක්ෂාව බවයි. රුසියාව යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටින්නේ යුක්‍රේනයේ ජනතාවට එරෙහිව නොවන බවත් පුටින් අවධාරණය කරනවා. මේ වසරේ පැවැත්වීමට නියමිත G8 රාජ්‍ය නායක සමුළුව පෙර සැලසුම් කර පරිදි සෝචි නගරයේ පැවැත්වෙන බවත් බටහිර නායකයින් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් රුසියාවට නොපැමිණ යුතු බවත් පුටින් අවධාරණය කළා. මේ අතර කළුමුහුදේ රඳවා තිබෙන යුක්‍රේන නාවික යාත්‍රා දෙවන දිනටත් රුසියානු නාවික යාත්‍රා අවහිර කර ඇති බව වාර්තා වෙනවා. ක්‍රිමියාහි රඳවා සිටින රුසියානු හමුදා එම ප්‍රදේශවලින් ඉවත් කර නැවත කඳුරු වලට යවන ලෙසද ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා රුසියාවට පවසා තිබෙනවා. මේ අතර රුසියාව ඊයේ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක්ද අතදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කළා. යුක්‍රේනයට තනිව රුසියාවට රිහවීමට නොහැකි බැවින් රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත් වන ලෙස යුක්‍රේන විපක්ෂ නායක යූලියා ටිමොෂෙන්කෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වෙනවා. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයේ කඩලු 8කින් ජය ගන්නට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඒ අෆ්ගනිස්තානය පරාජය කරමින් තරගය පැවතුනේ බංග්ලාදේශයේ මීර්පූර්හිදී. අද තරගයේ කාසී වාසී දිනු ඉන්දිය ක්‍රිකට් නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. අෆ්ගනිස්තාන ඉන්න ආරම්භ කළේ නූර් අලි සහ නවරෝස් මංගල්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 30ක් එක්කලා. මංගල්ගේ දෙවියමෙන් පසු අෆ්ගනිස්තාන මැදපෙළ පිතිකරුවන් ඉන්දියයේ දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වුණා. නූර් අලි ලකුණු 31යි. මොහමඩ් ෂේෂාඩ් ලකුණු 22යි. යම් තරමකට හෝ සාර්ථක වුණේ ජමියුල් ෂෙන්වාරි පමණයි. ඔහු සටන් කාමී ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 50ක් රැස් කළා. අෆ්ගනිස්තානයේ පන්දු වාර 45යි පන්දු දෙකක් තුල සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩු 4ක් සහ රවිචන්ද්‍රන අශ්වින් කඩු 3ක් බිඳහෙළුවා. ඉන්දිය ඉනිම ආරම්භ කළේ අජින්ක්‍ය රහනේ සහ ශිඛර් ධවන්. ඔවුන් දෙදෙනා අෆ්ගන් පන්දු යවන්නන්ට නිදහසේ පහර දුන්නා. ශිඛර් ධවන් සිය එක්දින දිවියේ 7 වන අර්ධශතකය වාර්තා කළා. රහනේ අද ලබා ගත්තේ එක්දින දිවියේ සිය 5 වන අර්ධශතකය. මුළු ලකුණු සංඛ්‍යාව 121දී ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණා. එහිදී දෙවිගේ ලකුණු 56ක් ලබා සිටි අජින්ක්‍ය රහනේ ලකුණු 60ක් ලබා සිටි ශිඛර් ධවන් දෙවිගේ මොහමඩ් නබීගේ පන්දුවක් හමුවේ. ඉන්දිය ක්‍රීඩකින් පන්දු වාර 32යි පන්දු දෙකක් අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 160ක් ලබාගෙන තරගය ජයගත්තා. දිනේෂ් කාතික් නොදෙවි ලකුණු 21යි. රොහිත් ශර්මා නොදෙවි ලකුණු 18යි. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් මින්නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ශාලේ අනුතිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළි තමයි රාත්‍රී 9:30. අයිබුවන්.